පළවෙනි දේශනාවේ පළවෙනි විචාරක දේශනාව අපි පළවෙනි දේශනාවට විචාරක දේශනා තුනක් සිද්ධ කරගන්නවා අද කරන්න තියෙන දෙවෙනි දේශනාව පළවෙනි විචාරක දේශනාව ඉතින් මම කොහොමද අන්නෝද කිප්පයක කොහොමද ප්‍රයෝජනවත් කියලා යොමු වෙනු මේ දෙවෙනි දේශනාවට මොකද නැවත මතක් කරන මේ දේශනාව මාලාව අදාළ දේශනාව මේ සූත්‍ර රාශියක් එකතු කරමින් එකතුවක් විදිහට ඉදිරිපත් කරන දෙයක් ඒකත් එක් මාසයක් තිස්සේ එක් දේශනාවක් ඉතින් ඒක අපිට ප්‍රයෝජනවත් වෙයි කරන්න මේ ගලිල්ලා කියන සූත්‍ර දේශනාවල් විශ්වාස කරලා අපි කරන ලොකු උත්සාහයක් ඉතින් අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු අපි ටිකක් හොඳට විස්තර කරගනිමු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉභාග්‍යවතු වරහතු සම්මා සම්බුද්දජරංග පස්සේට අප සිත දනා කියන නමස්කාරයෙන් වේවා සාදු සාදු තදහෙවත් පින්වත්නි අද අපි සිරු දෙනා එකතු වෙලා ඉන්නේ කමන්නේ මම ස්පීකර් එක ඔෆ් කරලා තියෙනවා හරි ස්පීකර් එක වඩා අයිතු පි විශේෂතා කරන්න ලියදුණු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ ඒ වගේම අවබෝධ කර ගැනීමේ යන හික් නිමෙත අදහසින් ඉතින් අද අපි කඩුගුරුදේ ඥානනාද ලොකුහා ස්වාමීන් වහන්සේගේ අපවත් වෙන කලින් කරපු දේශනා මාලාවේ දෙවනි දේශනා වහනයි සූදානම් වෙන්නේ ඉතින් බලව ශ්‍රවණය කරන කොටසින් කොටසම නවත්තලා संपूर्ण उपरोधन वेद वाक्पाड़ी
දේවතාවය සූ ප්‍රශ්නයයි බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරේ යක්ෂාවෝච පක්ෂි දීජෝ වායෝ නදාදති යම් තැනක ආපෝ පටලි දීජෝ වායෝ කියලා කියන මේ මහා භූත ධර්මයන් නදාදති කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාවක් තොරබයිද තොරබාද අතෝ සරණිවත් තත්ති අන්න මෙතනිනුයි ඊදීවල් නවතින්නේ අන්න දියසුදිය ප්‍රියාපතදී උන්නේ දැන් අර
අවිද්‍යා සංස්කාර දෙක තුලින් අර නාම රූප විඥාන කියන කෝක දැන් තේරුම් ගන්න උපකාර වෙනවා අපි කියන්නේ කොහොම අවස්ථාවල විඥානයක් නාම රූපයක් අතරයි නීතිය සුඛයක් පවතී. ඒකම අපි කොහොම අවස්ථාවක් වෙන්න දුන්නා දැන් කොහොම දිනා තෝරන ආකාරය කියන වෙයි නාම රූප කියන එක වෙන්නේ ඒ දෙකින් ගත්තොත් ඒ නියම නාමයක් නෙවෙයි නාම ස්වરૂපයක්. නියම රූපයක්වත් නෙවෙයි නාම මාත්‍ර රූපයක්. ඒ කිව්වේ නාම ධර්ම කියන එක අපි තව පිළිස් පස්සේ ටික තෝරනවා. සාමාන්‍ය දක්වනවා වේදනා සංඥා චේතනා පස්ස මනිකාර කියන ඒ හිත පිළිබඳව යම් ධර්ම පහක්. ඒක ඒක ආශ්‍රයෙන් තමයි ඊළඟට අර මහාභූත ධර්ම. පඨවි ආපෝ තීජෝ වායෝ කියන මහාභූත ධර්ම ඒවා අතිවදන්නේ අර නාම ධර්ම තුලින් එකයි නාම කියලා කියන්නේ. ඒ හැදින ගැනීම තුලින් රූප පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. එතකොට මේ ජීවිතය මිත්‍යා යනත්නම් ගාජ දෙය. ඒත් වශයෙන් සංස්කාර කියන වචනේ පවා තියෙනවා. ඉතල දක්වත් මේ තිබුණට අරැඹීම සකස් කිරීම ඒ විදිහේ ගාජ බවක් හඳවන විශේෂයෙන්ම නාට්‍ය දේශකාගේ ආදාරවත් කොමා කියලා කියනවා. අවිද්‍යාව කියන සංස්කාර වේගී අන්තිමට කරන්නේ අර විඥානයක් නාම විද්‍යත් අතර කියන අර කියනකොට අපි කියන උත්සාහයෙන් අය පෞද්ගේ දේතනාරුදි යාවක් නැති ඊළඟට ඒ දන්ට උඩ බලන මොකද දේවල්වලින් අපි තේනවා ජීවිතේ ක්ලාකාරීත්වයම ඒ ද්වේතාවක් හැටියට පන්තිලා අන්තිමට මේ පැවැත්මක් මවාපාන කුටිම කියතෝ අර විපරීත පැවැත්මක් මවාපාන කියන ඒකයි අර අතර මෙතන කියන විපරීත පැවැත්මක් අර නැග ඉතින් මෙන්න මේක ආශ්‍රයෙන් පරිසම්පාදනාඥය අපි අර මූලික කාරණා ටික මතකෙ දුන්නේ මේ කුණාව තවදුරටත් කල්පනා කරන බාහකට විඥානයේ ස්වභාවයක් කියන විඥානය හඳුනාගන්නේ මායාවක් කියන සුත්‍රඥානවාචක. කොටේ මායාව මොකක්ද? ඒ විඥානයේ පිළිබිඹු කරන ස්වභාවයක් කියනවා. හරියට වතුර තමයි. ඒ පිළිබිඹු කරන ස්වභාවය නිසා විඥානයේ අර නාම රූපයෙන් පිළිබිඹු වෙනවා. රූපියා මේක සත්‍යයක් හැටියට ගන්න. ඇත්ත නම ගැට රූපයක් හැටියට ගන්න. මොන එතන ඉඳලා තමයි අර පැටලෙච්ච මේකට මොකද විදියට ඒක
සඳහා විදර්ශනා මාර්ගය මාර්ගය ගන්න. මේ බලන්න මේ පරිසම් පාද
සාර තියෙන එක මේ කෙලින්ම භාවනාවට අදාළ බව මම පොඩි පුරාණෙන් මම පැහැදිලි කරනවා. එතකොට උන්වහන්සේ වෙන නියෝධ පද්ධතිය තියෙන උදත් ප්‍රකාශ කරනවා. දැන් මම සම්පූර්ණිය සඳහා අවශ්‍ය විපස්සනා මාර්ගයක් පාදා ගන්නවා. මොකද අර නැතිවීම ගැන කතා කරේ. එතකොට නාම රූපේ නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥානය නැතිවීමෙන් නාම රූපේ නැති වෙනවා. ඊළඟට නාම රූපේ නැතිවීමෙන් සලආයතනක් නැති වෙනවා. අස්තක් නැති වෙනවා. වේදනාවක් නැති වෙනවා. සංඥාවක් නැති වෙනවා. ඉතින් සියලුම දුක්ඛ සංස්කාරී නිරෝධයි. ඊළා වුණෝ ඒ පොඩි ඥාය දුරගත්තට පස්සේ හොඟත්තට පස්සේ ඊළඟට මම දහසින් මිත්‍යා යේ පාටි බෝසතාණන් වහන්සේ විපස්සනා මාර්ගය උපකාර කරගෙන ඊළඟට පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම උදයක් වේ සැලකුවා මෙන්න මේ විදිහට මේ රූපය හටගන්න මේ රූපය මේ වේදනාව හටගන්න මේ වේදනාව මේ සංඥාව හටගන්න මේ සංඥාව මේ සිත විඥානය දක්වා අර ඇතිවීම නැතිවීම උදේ අපේ සැලකුවාය එහෙම සැලකලා බොහෝ කලකින් සම්පූර්ණ තමයි ඒක වෙන අපිට යමක් හිතා ගන්න පුළුවන් ඒ උදේ අපේ සැලකීම ගැන කියන්නේ ඇතිවීම නැතිවීම සැලකීමයි ඇතිවීම නැතිවීම සැලකීමේදී මේකම මතු වෙනවා ඒක ප්‍රත්‍යයෙන් ඒක අපිට මහා රූප සමාධිය සූත්‍රණ අපි කියලා තිබුණාමයි රූපස්කන්ධයේ ඉතේ ප්‍රත්‍යයෙන් කියන්නේ මාතෘ ආපෝ තේජෝ වායු වෙන මහා වේදනාස්කන්ධයේ හේතුව සකස් කිරීමක් ඔස්සේ යම් වේගයක් ක්‍රියාත්මක වෙද්දී ඒ වේගයේ හින්දා එතන ජවයක් ඇති වෙලා ඒ ජවය නවත්ත ගන්න බැරි ජවයක් දක්වා පරිවර්තනය වෙනවා කියලා කතා වුණා. අද මේතේ පරිච්ඡසමුප්පාද තුලත් ක්‍රියාත්මක වෙන බව කතා වුණා. ඒ වගේම පරිච්ඡසමුප්පාද ධර්මයේ තුල මතක් කරගත්තු දේවල් නැවත වතාවක් මතක් කරගෙන යන්න. ඒ තමයි පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පන්න ධර්මත් කියන්නේ දෙකක් බව පසුගිය දේශනවල මතක් කරන්න යෙදුණා. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ධර්ම න්‍යායක්. පටිච්චසමුප්පාද ධර්මයි කියලා කියන්නේ අවිජ්ජා සංඛාර ආදී ජාති 12ක් කියලා. මොකක්ද පටිච්චසමුප්පාදය? මේ ඇතිකල්හි මෙය වේ. මේ හට ගැනීම මේ හට ගැනීම මේ නැති කලෙහි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ මේක තමයි පටිච්චසමුප්පාදය ඊමස්මින් සති ඉදං හෝති ඊමසුප්පාදා ඉදං පජ්ජති ඊමස්මින් අසති ඉදං නහෝති ඊමස නිරුද්ධා ඉදං නිරුජ්ජති ඊට පස්සේ දේශනා කරන යතිතං අවිජ්ජා පඤ්චා සංඛාර සංඛාර පඤ්චා විඤ්ඤාණ යන ආදී වශයෙන් මේට එනම් කියලා තමයි යතිතං කියන්නේ එනම් මෙන්න මේ ධර්ම ටිකයි මොකද මෙතන කතා වෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බෝධිය අවබෝධ කිරීම සඳහා අසරසීම ප්‍රශ්නේ තමයි ජරා මරණ අපිට වැඩක් අපිට වගේ ගොඩක් දුක් කම්පටලු තිබිලා නැහැ මේ බුදුන් වහන්සේලාට එතකොට තිබිලා තියෙන්නේ මේ ජරා මරණ එකේ තමයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කල්පනා කරනවා මොකක්ද මේ ජරා මරණයට හේතුව කියලා මොකද ඔය අසවක් ඥානිය පහළ වෙන්න කලින් මුණන්සලා පෙර ජීවිත දැකලා මේ ආත්ම ගණන් පිටපසට දැකලා හැම එකකම තේරුම් ගන්නවා මම මෙහෙම ඉපදිලා තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම ලෙඩ වුණා මෙහෙම මරණයටපත් වුණා මෙහෙම ගියා මරණයටපත් වුණා වෙන ආය අතන ඉපදිලා තිබ්බා මෙහෙම වයසට ගියා මෙහෙම මරණයටපත් වුණා ආය හවල්තන ඉපදිලා තිබ්බා මෙහෙම ඉපදුණා වයිසලිකියා
මෙහෙම මම ජරාවටපත් වුණා. ස්වාමීන් වහන්සේ ටිකක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ මේ මයික් එකේ සවුන්ඩ් එක හරියට පොඩ්ඩක් එන්නේ නැහැ වගේ. කලින් දේශනාවත් ඇහුනේ? දේශනාවේ නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒකත් එක්ක ඇදිලා යන හින්දා ඒකත් එක්ක එකතු වෙලා පැනවෙනවා
මමයි ලෝකයයි කියන අර මම එක උදාහරණ දෙන්න පොඩ්ඩක් ඉන්න සංකල්පය. ආනෝක තියෙද්දී අනිවාර්ය උපදින සිත් නේ බලනොත් මේ ජාති ලෙඩ වෙන බැරෙන මහලු වෙන එක දිගින් දිගටම සිද්ධ වෙනවා. දැන් ඔතක කල්පනා කරනවා මොකද්ද මේ ඉපදී මොකද්ද මේ ආසාවට හේතුව කියලා. ආසාවට හේතුව වෙන වේදනාව. වේදනාව කොහොමද සැප හෝ දුක් හෝ සැප දුක් රහිත. දුර සැප වේදනාවක් නම් ඒකට ආස කරනවා. දුක් වේදනාවක් නම් ඒක ඉවත් වෙන්න ආස කරනවා. සැප දුක් රහිත වේදනාවක් නම් ඒක පවත්වන්න ආස කරනවා. අන්න මේ වේදනාව මේ විදිහට තියාගන්න අවශ්‍ය කරන්නේ. ඔය ඉවත් වෙන්න අවශ්‍ය කරන්නේ. ඒකත් එක්ක ඒක දිගින් දිගටම කරන්න ඒක තුල ශක්තියක් උඩ නැගෙනවා. අර ඊය සුලියට දේවල් ගහගෙන යනවා වගේ. නැවත නැවත මේක සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ. මේ වටේ තියෙන දේවල් ගහගෙන යනවා. එකට ග්‍රහණය වෙලා ඒකත් එක්ක ඇදිලා යනවා. මේ ග්‍රහණය වීමත් එක්ක ඊය සංකල්පයක් උඩ නැගෙනවා. අත වශයෙන් ලෝකයක් තියෙනවා. ඒත් වශයෙන් තියෙන ලෝකේ මම ජීවත් වෙනවා. මේ මම සකස් වෙච්ච තැන මගේ සබ්මගේ ශබ්දය දැන් ඇහෙනවා කියන එකට තමයි ශබ්දය ඇහෙන්නේ මේක පවත්තන්න කැමති. වැඩි ටිකක් මොකක් හරි වෙලා මේකට බාධා සිදුනොත් ඔබට කේන්තියනවා. හේතුව මේ ශබ්දය දැන් පවත්තන්න කැමති. දැන් මේක යකි වෙන සබ්දු ප්‍රහිත වේතනාව පවත්තන්න කැමතක් තියෙනවා ආසම. ඔබට මේක තුල ස්පර්ශයක් පැන විලා තියෙනවා කියන්නේ ඔබ තුල අදහසක් තියෙනවා හිතේ. ස්වාමිනාසිකේ සද්දේ තියෙනවා මගේ කනක් තියෙනවා මගේ හිතින් ඒ සති දැන ගන්නවා කියලා. නැත්නම් සංගති පස්සෝ කියලා දේශනා කරනවා. සංකේත තුන සංගති කියලා ගති කියන්නේ යාම සංකේත කියන්නේ එක්ව කියන අර්ථය දෙන උපසර්ගය එතකොට සංගති කියලා කියන්නේ එක්ව යාම තුනක් එක්ව යාමට කියන ස්පර්ශය කියලා මොනවාද අභ්‍යන්තර ආයතනෙත් බාහිර ආයතනෙත් ඒ වගේම විඥානේ දැන් මේකට උදාහරණයක් ගලපුවොත් මගේ ශබ්දේ බුද්ධ තියෙනවා කණු බුද්ධ තියෙනවා එකතැනකට හිතකුත් ආත්මිකුත් තියෙනවා කියන මෙන්න මේ තුන් පැත්ත බෙදුණු තැන ස්පර්ශ රූපය කියලා දෙපැත්තක් බෙදාගත්තොත් තැනයි ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා එක දැනගන්න මමෙකුත් දැන් එක දැනගන්න මමෙකුත් තියෙනවා ආත්මෙකුත් තියෙනවා කියන ස්පර්ශය ඇති වෙන්නේ කණුකුයි සද්දකුයි කියලා දෙපැත්තක් බෙදාගත්තොත් තැනයි කණුකුත් තියෙනවා සද්දකුත් තියෙනවා එක දැනගන්න ආත්මෙකුත් තියෙනවා දැන් කියලා ස්පර්ශය පැහැදිලි එතකොට දැන් හිතයි හිතුවිල්ලයි කියලා දෙපැත්තක් බෙදුණු තැනයි හිතකුත් තියෙනවා සිතුවිලිත් තියෙනවා එක දැනගන්න මමෙකුත් ඉන්නවා කියන තුන් පැත්ත බෙදෙන්නේ අන්න පස් සලාතන පච්චය පස්සෝ කියලා ඒ හඳුනා ගැනීමට කලින් නිකන් අර සුත්තේ වුණත්
ටිකක් වර විස්තර කතා කරොත් ඒකට වේදනාවක් දැනෙන්නේ මොනින්ද කියලා. වේදනාවක් තියෙනවා. ඒක මේ ඔක්කොම කර සිද්ධ වෙන දෙයක්. ඒකේ හතර අත්‍යවශ්‍ය මොනොත් මේකේ අනුපිළිවෙල බලා ගන්න. මේ ආත්මයේ මේ මම කියන හැඟීම අවදි වෙන්නේ වේදනාවට. ආත්මයේත් වේදනාවක් තියෙනවා. වේදනාවත් එක්ක ඒක හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා සාපිතසේ කතා කරනවා. මේ හඳුනා ගැනීමයි වේදනාවේ එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙද්දී මේ දෙකේ ක්‍රියාවලියට කියනවා චේතනාව කියන්නේ කොට සංකාර කියනවා. ඒක තමයි තේරුම් ගන්න. අර චේතනාවත් එක්ක ගොඩනැගෙන්නේ මොකද්ද? සත්‍යකුත් තියනවා කියන සාමිවාසෙත් ඉන්නවා මාත් ඉන්නවා. ඒක මගේ කනක් තියන එක දැනගන්න හිතකුත් තියනවා කියලා. මෙන්න මේ තුන් පැත්ත බෙදා ගන්නවා. මේ තුන් පැත්ත බෙදා ගන්න ස්පර්ශකුත් තියනවා. අනිත් මේක අවධානය යොමු කරලා තියනවා. අර පොඩි කියනවා නාම රූපය කියලා. මේ නාම රූපයක් හටගත්තු තැනයි අනයි සත්‍යයයි කියන දෙපැත්ත මනස තුළ බිහි වෙන්නේ. ඇත්ත වශයෙන් තිබිලා තියෙන්නේ බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීම. ඊට පස්සේ මේ බාහිර පිළිබිඹුව නම් කර ගැනීම වුණාට අවිද්‍යාසහගත මනස මේ කිසි දෙයක් ගැන විස්තර විග්‍රහයක් නැතුව කියන හුදු මට දැනුණත් නැත ඇත්ත වශයෙන් සත්‍යයක් කියන ඇත්ත වශයෙන් කණක් තියනවා කියලා. එන් මේ දෙපැත්ත ද්වේතාවය බෙදා ගැනීමක් තියෙනවා. අලුත් අපි කියන ධර්මය මඤ්ඤණා කරනවා කියලා. එතකොට නැවත කල්පනා කරනවා කුමක් ඇති කල් හිත මෙන්න මේ නාම රූපේ තියෙන කියලා. නසල තේරුම් ගන්නයි කියනවා විඥාන පච්චය නාම රූප කියලා. එනිම දැන් විඥානය කියන්නේ හරියටම නිරුක්තිය කැඩුවොත් කොහොමද? ඥාන කියලා කියන කාලයෙන් දැනීමට වි කියන්නේ උපසර්ගයක් විශේෂ භවහගමන විශේෂයෙන් දැනගැනීමට කියනවා විඥානය කියලා. විශේෂයෙන් දැනගන්නේ මොනවද? අස රූප කන සද්ද නාසය ගඳ සෝත කියලා මෙන්න මේවා තමයි විශේෂයෙන් දැනගන්නේ. දෙකට දෙපෙත්ත දැනගන්නවා. අපි නාම රූප ගැන කතා කරද්දී නැවත කතා කරන්න ඕන අපි දේශනාවේ අහන්න අපිට ලැබුණා. මෙන්න මේ නාම රූපේ රූපය කියන්නේ නාම මාත්‍ර රූපයක් ය නාම රූපේ නාමය කියන්නේ නාම ස්වරූපයක් කියලා. එනිසාක් කැපුරු වචන හරපයක්. ඒ කියන්නේ දැන් මේ නාම රූපේ කියන බාහිර පිළිබිඹුවක නම් කර ගැනීමක් කියද්දී ඔබට දැන් මගේ ශක්තිය කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඔබ තුල මේ නම් කර ගැනීමේ ප්‍රාථමික අවස්ථා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොනවාද මේ වේදනාව හඳුනා ගැනීම ඔගේ මේ එක හඳුනාගෙන එක තේරුම් ගැනීම හෙවත් චේතනාව දකින්න නැත්නම් ස්පර්ශයෙන්ම නැත්නම් අවධානය කියන්නේ මෙන්න මේ කාරණා පහ තිබ්බේ නැත්නම් මේ නම් කර ගැනීම තිබ්බේ නැත්නම් මගේ ශබ්දයේ පැනවීමක් ලබන්නේ නැහැ. ඔකට. මගේ ශබ්දයේ පැනවීමක් ලැබුවේ නැත්නම් ඒ කියන්නේ ශබ්දයක් තිබ්බේ නැත්නම් අර නම් කර ගැනීම ඔකට ඒ කියන්නේ නම් කර ගැනීම වලට පැනවීමක් ලැබෙන්නේ නැහැ. ශබ්දයක් නැත්නම් නම් කර ගැනීමකුත් නැහැ. නම් කර ගැනීම නැත්නම් ශබ්දයක්වත් නැහැ. අන්න මේ දෙක බුදුරජාණන් සාරිපුත මහ රහතන් වහන්සේ දේශනා කරන නලකපාණ සූත්‍රයේ හරි කියන්නේ අර වටමිටි දෙකක් එක එක උඩින් එකතු වෙන විදිහට තිබ්බා වගේ. ඒතොර එකකට ගැහුවොත් අනිත් එකත් වැටෙනවා. අන්න ඔය විදිහට කියන්නේ මෙන්න මේ නාම රූපය කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ ප්‍රතිහිත පවතින දෙයක්. එහෙම නැත්නම් එකවත් දෙයක් කරලා ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ බාහිර දෙයක් ඔබ උනතර කෝපයක් අල්ලනවා කියලා හිතමු. උනතර කෝපය අල්ලද්දී දැන් තමයි මුලින්ම ඒ කියන්නේ කෝපයක් කියලා දෙයක් හඳුනාගන්නේ මොකද නම් කරගන්නේ. නම් කරගැනීම ඇති වෙන්නේ මොකද කෝපෙ තිබෙ ඉඳලා. ඒ කෝපය ඇති වෙච්ච පිළිමිපු ඉඳලා. මොකද කෝපය අල්ලනත් එක්කම දුක් වේදනාවක් ගන්න ඒක තිබ හඳුනා ගන්නවා. රස්නේ ඉරෙත් එක්කම තේරුම් ගන්න මේ කතා ඇත්ත ගන්න. ඒකම අවිය අපතේ ඒකම ඉක්මනින් හඳුනා ගැනීම තියෙනවා කෝපෙකුත් තියෙනවා මාත් තියෙනවා මගේ අත පිච්චෙනවා මට මේක දැනගන්න ආත්මෙකුත් තියෙනවා කියලා. අන්න ස්පර්ශයක් තියෙනවා. ඒත් ඒක මේකට අවධානය තියෙනවා. අන්න ඔන්නෝකට කියන නාම රූපයක් කියලා. රූපය අර මම මුල දේශනාවල කිව්වා වගේ වචනේ පරිසමප්තාර්ථයේ උච්චර කැප්චරින් විස්තර කරලා කාරණා දැනගන්න එක කෙටියෙන්ම කිව්වොත් මේ මොහොත කියලා කියන්නේ දැනීම් ප්‍රවාහයක්. දැනීම් මාත්‍රයක් ගලාගෙන ගලාගෙන යනවා. බැයි අපි දැන් සාකච්ඡා කරන චිත්තසංතානය. ඒ දැනීම දැනුම් බොක් ලෙස ගන්නේ නැතුව මට දැනුණා නැතත් ස්වාධීනව පවතින ලෝකයක් සහ මම කියලා හිතා ගැනීමක් කරනවා. මයික්‍රෝ උදාහරණයක් කියන්න.
ඔබට මගේ සත්‍යය ඇහෙනවා. මගේ සත්‍යය ඇහෙද්දී ඇත්තටම හොඳට හිතලා බලුවොත් ඔබට තේරෙවි. ඔබට ඇත්තටම තියෙන ස්ථිර පියාගෙන හොඳට මේ සත්‍යයට අවධානය යොමු කරොත් ඔබට දැනෙනවා. එන යම් දැනෙන බවක් තියෙනවා. ආය දැනෙන. ආය දැනෙන. දැන් අව විරමණ සත්‍ය කියන එකක් දැන. උටි වාඩිලා ඉන්නක දැන් ඒකක් දැන්. ගැස් දෙක ඇරියෝ තේ කියන දේවල් ඒකක් දැන්. මොනාරි හිතට මතක් වුණොත් ඒකක් දැන්. සුවතක් කරන එකක් දැන්. මේ දැනෙන බව ඇත්තට තියෙනවා. දැන සිටීමක් තියෙනවා. හැබැයි ඒක දෙක සිහිය නැතිවීමේදී සිහිය ප්‍රබල නොවීමේදී අවිද්‍යාසහගත මනස මේ නොදන්න මනස සිත කරගන්න හිතා ගැනීමක් තියෙනවා. දෙමක සත්‍ය ඇහෙද්දී මේක දැනෙන බවක් වුණාට අවිද්‍යාසහගත මනස මේ හිතා ගැනීමක් කරනවා කොහොමද? මට දැනුමක් නැතත් දැන් මට දැනුණත් නැතත් ස්වාධීන සංස්කෘතික සත්‍යය තියෙනවා. ස්වාධීන කනකුත් තියෙනවා කියන එක ඇත්ත. ඇත්ත වෙනත් පුළුවන් නැති වෙනත් පුළුවන්. හැබැයි තමන්ගේ අත්දැකීමට කණයි සත්‍යය කියලා ගත්ත බෙදා ගැනීම ඇවිල්ලා හිතේ කරගත්ත හිතා ගැනීම හැමදාම කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන රොබෝගේ කතාවයි ඊළඟට මෙන්න මේ දැනුම බවක් ගැන විස්තර කරන වෙන උපමායි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒක තමයි කාලය අපතයක් සිද්ධ වෙන එකම දේශනාව කිව්වද එහෙනම් ආය ආය විස්තර කරන්න ගියා. ඒක කිටියක් කිව්වොත් චතුස්කෝටික ප්‍රශ්නේ ලෝකයක් තියෙනවද නැද්ද, ලෝකයක් ඇත්තෙත් නැත්තෙත් නැද්ද, ලෝකයක් ඇත්තෙත් වෙයි නැත්ද කියද කියන ප්‍රශ්නට උත්තර සුත්තර දෙන්නේ නැත්තේ. හේතුව ඒ කියන්නේ මේක නෙමෙයි ප්‍රශ්නේ. ලෝකෙ තිබ්බත් නැතත් තමන්ගේ දැනීමට අහු වෙන්නේ තමන්ගේ දැනීමට සාපේක්ෂව තියෙන්නේ ලෝකෙ ගැන හිතා ගැනීම. අර නිකන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් තියෙන රොබෝ කෙනෙක් මම ලෝකෙත් ඉන්නවා කියලා කරගත්ත හිතන්නේ. රොබෝ ලෝකයක් තියෙනවා කියලා හිතුවත් නැතත් රෝබේ ලෝකයක් තිබ්බත් නැතත් ඒ ලෝකයක් තියෙනවා කියලා ගත්තු හිතා ගැනීම රෝබෝගේ ඇති වෙච්ච දත්තයක් විතරයි. එයාගේ ක්‍රියාවලිය තුළ ජනිත වෙච්ච දැනීමක් විතරයි. අන්න ඔය වගේ කතාවක් තමයි තමන් තුළට හැරිග බලන්න කියලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න එහෙමද පැහැදිලි කරොත් මගේ ශබ්දයේ තියෙද්දි දැනුන බවක් තියෙනවා. දැනීමේ කෘත්‍යයක් විදිහට කියන දැනීම හට ගන්න කලිනොත් මේ බෙදා ගැනීම නැහැ. ආයි සත්‍යය බෙදෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම මමයි ලෝකය බෙදෙන්නේ නැහැ දැනීම හට ගන්න කලින්. මේ දැනීම හටගත්තට පස්සේ ඒ දැනීමම කෘත්‍යයක් විදිහට අවිද්‍යාසහගත මනස බෙදා ගන්නවා. අතන සත්‍යය මෙතන මම කියනවා. ඒයි මමයි කියනවා. අතෝ කරේනෝ මඤ්ඤණ ඔබ සිතේ නැගිටිය. අවිද්‍යාව සිතා ඔබ සිතේ එන්නේ තණ්හාවිය මුකේ. ආසාවිය නැවත ඔන්න නාම රූපය. නාම රූපයට හේතු හොයද්දී උනසර තේරුම් ගන්න මෙන්න මේ දැනීමයි හේතුව කියලා. මොකද මහරිතාන සූත්‍රය පැහැදිලි වෙනවා. දැන් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ ඇති කල්හි මේ වේ, මේ හට ගැනීම මේ හට ගැනීම, මේ නැති කල්හි මේ නොවේ, මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වේ කියලා කියන මේ ධර්ම න්‍යාය. දැන් මෙතන මේ කියද්දි සදහන් වෙන්නේ මේක එක තැනක තියෙන දෙයක් කියලා. මේ ඇති කල්හි ඒ වේ නෙමෙයි. එතකොට මේ පටිච්චසමුප්පාදයේ තියෙන හැම ජෝඩුවක් ගන්න මේ පටිච්චසමුප්පාද ධර්ම වල හැම ජෝඩුවක් ගන්න මෙන්න මේ පටිච්චසමුප්පාදයේ ධර්ම න්‍යාය තමයි පිළිස්සුත්තක් විද්‍යමාන වෙන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තියෙන ගැඹුරම තැන පරිදාර සූත්‍රය කියනවා. මේ නාම රූපයක් විඥානයක් අතර තියෙන වටබලල් යාමයි කියලා. නාම රූපය කියලා කිව්වා බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීම. දැන් මගේ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? බාහිර පිළිබිඹුව නම් කර ගැනීම. හැබැයි බාහිර පිළිබිඹුව නම් කර ගැනීම උනාට අවිද්‍යාසගත මනසක ගන්න කොහොමද? එසයි කණයි සත්‍යයි කියලා. අනේ කයොන නාම රූප පඤ්චය සලහතනක් කියන්නේ. ඊටකට දැන් මේක ගැඹුරු විස්තරය කියලා දෙන්න. නාම රූපෙට හේතුව විඥානයට හේතුව කියන සංකාර නිවී නාම රූපය කියලා. මොකද මේක කතාව? මේ මගේ සත්‍යේ නම් කර ගැනීමට හේතුව දැනීම, විශේෂිත දැන ගැනීමයි කියලා. මොකද එතන සිද්ධ වෙන්නේ?
නාමයක් සහ රූපයක් ගැන ඒ කියන්නේ බාහිර ලිපිපුවක් සහ නම් කර ගැනීමක් කියලා දෙපැත්තක් බෙදෙන්න ඒ කියන්නේ දෙපැත්තක් බෙදෙන්න හේතු වෙලා තියෙන්නේ දැනුණු බවක් ඒ කියන්නේ දැනුණු බවගේ සත්‍යයයි දැනුණු බවක් තියෙනවා මේ දැනුණු බවත් එක්ක හිත විස්තර කරන ඒ කියන්නේ දැනුණු බවේ මොකද කරන්නේ කණයි සත්‍යයයි කියලා දෙපැත්ත බෙදීම තමයි දැනුණු බවේ කෘත්‍යය ඒකත් එක ඒක ඒක තියනවා කියන්නේ මෙතන නාම රූපයක් තියෙනවා නාම රූපය ඇත්තක් වෙලා තියෙනවා ඉතින් අතන සත්‍ය මෙතන දැනගන්නවා කියලා ඒකෝ මෙතන අතන සත්‍ය මෙතන දැනගන්නවා කියන එකේම අනිත් පැතිකඩ තමයි ඒ කියන්නේ බාහිර පිටිපිටුව නම් කරගන්නේ මොකද කියන්නේ හොදට තේරුම් ගන්න උත්සාහවත් වෙනවා ඒක සම්සුන් කරගන්න මේ පටිච්චසමුප්පාදයේ තේරෙන්නේම නැහැ කොහොමයිද කියන්නේ පුළුවන් තරම් ඒකට හොද ප්‍රඥාවක් වුණ හොද හිතේ එකග භාවයක් වුණ හොද වීර්යයක් දෙන්න ඕන සිහිය පවත් ගන්න නැත්තම් තේරෙන්නේ මොකද හේතුව මේ පටිච්චසමුප්පාදව පුතුනාද මේ දේශනාව අහන අතරේ සෝතාපන්නයි කියන්නේ සෝතාපන්න නැත්තේ මේක තේරෙන්නේ නැති අවධානය දෙන මානසිකාරයේදී
පහ තියෙනොත් එක එක නම් කරගත්ත නම් කරගත්තා කියන්නේ මොකද්ද නම් කරගත් ඒ කියන්නේ වෛර පිළිබු නම් කරගත්තා කියන්නේ මොකද්ද සංසකේ සද්දේ මම අහනවා කියලා වරගත්ත දැකි සංසකේ සද්දේ මම අහනවා කියලා වරගත්තු තැන වෙලා තියෙන්නේ මොකද්ද වෛර පිළිබු නම් කරගත්තා අන්න ඒකයි කිව්වේ ওই නාම රූපෙත් විඥානේ වතරෝ යාමර තමයි මෙතන තියෙන ගැඹුරුම නිදානේ දිකටම තත්පරයක් තත්පරයක් ක්ෂණයක් ක්ෂණයක් වාසාව ඔබේ මගේ ජීවිත තුල සිද්ධ වෙනවා විඥානික කොටරෝ මෙහාම අන්න මේක දිකට කියලා කියලා මේකේ ජවය වැඩි වෙලා අපිට මේක එකක් වෙලා පේන්න පටන් ගන්නවා ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක ඇත්ත වශයෙන් මම ජීවත් වෙනවා ඒක එළියට එන්න හිතා ගන්න බැහැ ඒ තරම් එකත් එක ගුණ වෙලා තියෙනවා මමයි ලෝකය කියලා දෙපැත්තෙ විදිහ තමයි ඉතින් මෙතන ලොකු සමා ගන්න තියෙන දේවල් වී කරන්න තියෙන වැඩයි මගේ රෙපියුටේෂන් එකයි මේ හැම දෙයක්ම තියෙන උතන යම් තැනක මෙන්න මේ දෙපැත්ත විදිච්ච එක කඩලා දානවාද ඉතන මේ ලෝකෙටම කිසිවට දාකමක් නැතු වෙලා යනවා මේ අපිට දැනෙන මේ අත්දැකීම් දැනීම් මාත්‍රය තුල ඒක ඇත්ත වශයෙන්ම අරගෙන එක සත්‍ය කරගෙන එක තුල ආත්මයක් තකිද්දී එතනම තමයි පැටලවිල්ල තීරණය වෙන්නේ මේක කොහොම ගැඹුරු වෙන්න පුළුවන් ඉතින් කරන්න දෙයක් නැහැ මම කියන්නේ ඔබේ බිල්ලිම කිව්වා විපර්ය සම්පෝධි රට ගහමු කියලා ඒකයි අත කියන්නේ මුල් සරල දේශන අවශ්‍ය වෙන ගහත් පුළුවන් මෙතන මොකද මේකේ තමයි අවශ්‍යතාවය කියන්නේ මොකද මේ පටිච්ච සම්පෝධි අවබෝධ වීමමයි කෙනෙක්ට සෝවාන් වෙන උපකාරී වෙන්නේ
අවිද්‍යා සංකාර කියන දිග ලයිස්තු පාඩම් කිරීම නෙමෙයි අර ඉති මොස්පින් සති ඉදං හෝති මේ ඇතිකල් හිමේ වේ මේ හට ගැනීම මේ හට ගනි මේ නැතිකල් හිමේ නොවේ මේ නැතිවීම මේ නිරුද්ධ වේ කියන මේ පටිච්චසමුපාද න්‍යාය අවබෝධ වීමෙන්මයි මේ කෙනෙක් සෝතාපන්න වන්නේ ඒකයි කියන්නේ සෝතාපන්න කෙනාගේ අවබෝධය මොකද්ද කියන කිච්චි සම්බුදේ තමයි සම්බන්තන්නේ යම් තාක් දෙයක් දේවල් වෙනවද හේතු නිසා දේවල් වෙන ස්වභාවයෙන් යුක්තයිද යම් කිංචි යම් දෙයක් යම් කිසිවක් යම් කිසිවක් යම් කිංචි සමුදේ ධම්ම හටගන්න ස්වභාවයෙන් යුක්තයිද හටගන්න දෙයක්ද ඒ සම්බන්තන් නිරෝධ ධම්ම ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි තමයි හරීම පරිවර්තනය තුන හටගන්න ස්වභාවයෙන් යුක්තයි කියන තැන තමයි මෙතන රහස තියෙන්නේ අපි මේ නැත්තම් හැම දෙයක්ම දෙයක් කරලා අරන් තියෙනවා මේ කියන්නේ රූප ශබ්ද ළඟට ශබ්ද ළඟට අපේ ඇඟ කියලා එතකොට මේ හැම දෙයක්ම දෙයක් කරලා ගත්ත තැනයි ඉතින් ඒක සත්‍ය වෙලා ඒකත් එක්ක හබාගෙන යන්නේ තමම දන්නේ කොයි තාක් දුරට මේක තේරෙනවද නැත්නම් නිකන් හේ විනෝදයක් තේරෙන්නේ නැති නිකන් වචන මාත්‍රයක් විතරක්ද මගේ මේ ධර්ම කතාව කියලා ඒ කියන්නේ ඔය සිද්ධාන්තෙම සිද්ධ වුණා කඩුකුරු දේ ස්වාමීන් වහන්සේට ඉතින් ඒක ලතර තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේක තේරෙන්න නැත්නම් පළවෙනි දේශනා ටික නැවත නැවත අහන්න එතකොට මෙතන මොකක්ද ආයේ කියන්නේ යම් තාක් දෙයක් කියන්නේ දෙයක් කරලා ගනිද්දී එතන තමයි කියන්නේ ඒවයි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒව නැතිවීමෙන් ඒ හේතුව නැතිවීමෙන් ඒ දේවල් වෙච්ච කතියත් නැති වෙලා යනවායි කියලා එතකොට දැන් එතකොට මෙන්න මේ නාම රූප විඥාන එහෙම නැත්නම් බාහිර පිළිබිඹු නම් කර ගැනීමත් මමයි ලෝකයයි නැසයි රූපය කණයි සද්දේ කියලා මේ දෙපැත්ත විශේෂයෙන් දැන ගැනීමත් කියන මේ වටරවුමේ යාම එක දිගට ඒකීය ජවයක් විදිහට සිද්ධ වෙද්දී අන්න ඒකට කියනවා සංස්කාර කියලා. එතකොට මෙන්න මේ සංස්කාරයේ සිද්ධ වෙන්නේ අවිද්‍යාව ආදුරේ. ආයකට කියනවා අවිද්‍යාව කියලා. ඔබ කලින් අහලා තියෙන විදිහට විරුද්ධ ඇති ඔබ කලින් අහලා තියෙන කී ජීවිතේට අවිද්‍යා සංකාර දාලා මේ ජීවිතේට මැද ටික දාලා ඊළඟ ජීවිතේට ජාති ජරා මරණ දාමුයි කියලා. ඉතින් ඒක අභිධර්මයේ විස්තර වෙන්නේ මේ විදිහට. ඒ උනාට සූත්‍රගත ධර්මයේ තනිකරම අභිසමය සංයුක්තිම සංයුක්තනිකායි. ඒ වගේම පරිපරත් මහපදාන මහනිදානාදී සූත්‍රවල පැහැදිලිවම දේශනා වෙන්නේ මෙන්න මේ මොහොතේ ඇති වෙන පටිච්චසමුප්පාදයක් ගැන. මගේ හිත වඩාත් පහදෙන්නේ සූත්‍රවල පෙන්වන පටිච්චසමුප්පාදේ. ඉතින් මම ඒකයි එක දේශනා කරන්නේ. ඉතින් ඒක ඒ කියන්නේ බය නැතුව ඒක උල්ට ඇදලා ගත්තේ මෑතකදී ඒ කටුකුරු දේඥානানন্দ මහා ස්වාමීන් වහන්සේ. ඒක එතකන් වැල්විලා ඒ සූත්‍රය අටගගහ තිබ්බේ. දැන් ඒ කියන්නේ ඒ සූත්‍ර කරවලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් කැමති අයට ඒවා පරිශීලනය කරලා නිවන් ලබන්න පුළුවන්. නැත්තම් මේ තත් කාලයක් ඔබට ඉතල බලන්න පුළුවන් මේ මාර්ගඵලලාභී සමාජයේ ඌ නැහැ. හේතුව අත්‍යවශ්‍ය දේවල් යට ගිහිල්ලා. මේකේ රහසවල් යට ගිහිල්ලා. අභිරහස යට. ඒනට සූත්‍රය හිම්ම තියනවා. කවුරුත් මුකුත් කරලා නැතුව. කවුරුත් ඒනට හොයන්නේ. අන්න අරාණි සූත්‍රය කිව්ව කතාව ඇත්ත වෙලා. අද යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්බීරා ගම්බීරත්තා ලෝකුත්තර ශුනිතාපටි සංයුක්ත තේසු භඤ්ඤමානේසුන සුසුසි සම්ති රසෝතං වර්ධු හි සම්ති නාන්වචිත්තං උපට්ඨාපේ සම්ති මහණි අනාගතේ පහළ වෙන අය මේ තථාගතයන් වහන්සේගේ ගම්බීරුත් ගම්බීරාර්ථවත්තුත් ලෝකුත්තරුත් ශුන්‍යතාවේ ප්‍රතිසංයුක්ත කරන්නවුත් මෙන්න මේ සූත්‍ර දේශනා අහන්නේ නැහැ ඒ වටකම් යොමු කරන්නේ නැහැ ඒ වාගේ අර්ථ නුවණින් විමසන්නේ නැහැ කිව්වා ඒකයි හේතුව මාර්ගඵලලාභී වුණතාවෙට රහතන් වහන්සේලාගේ වුණතාවෙට. ඉතින් අපි හරියට මේ කිව්ව දේ කරනවා නම් අපිට වේදේ සිද්ධ වෙන්නේ නැහැ නැවත වතාවක් මේ ලෝකේ සියවස් කීපයකට හෝ රහතන් වහන්සේලාගේ හිස් නොවි පවතිවි. අපි අර කරන්නේ නැහැ කිව්ව දේ පොඩි කාලකට හරි කරන්න පටන් ගත්තොත්. හොඳයි. එතකොට මේ නාම රූප විඥාන වටරවුමේ යාමට කියනවා මේ මේකේ ක්‍රියාවලියට කියනවා සංඛාර කියලා. ඉතින් මේක සිද්ධ වෙන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය. මම මේකට උදාහරණයක් කියන්න. ඔබට මගේ සත්‍ය ඇහෙනවා. ඔබට මගේ සත්‍ය ඇහෙද්දී මේ සත්‍ය ඔබේ සාමාන්‍ය ස්වභාවය
මට ඇහෙනවා ඇත්ත වශයෙන් සත්‍යයක් තියෙනවා ඒ සත්‍ය මට ඇහෙනවා කියලා ගැනීම. ඒතර මේක සිද්ධ වෙන්නේ මොකද්ද? මොකක් හින්දාද? අවිද්‍යාව හින්දා. අවිද්‍යාව මොකද්ද? දැනීමක්. එහෙම නැත්නම් අවිද්‍යාව මොකද්ද? දැන් දුක නොදන්නකම දුකේ හට ගැනීම නැතිවීම දුක නැති කරන මාර්ගය නොදන්නකම. මොකද දැන් දුක නොදන්නකම කියන්නේ දැන් එයා දන්නේ නැහැ මේක දෙයක් කරලා ගනිද්දි කණක් සහ සද්දයක් කියලා දෙයක් කරලා බාර ගන්න තැනම මේ දුක හට ගන්නවා කියලා එයා දන්නේ නැහැ. ඒකේ පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ උපාදාන වෙච්ච තැනම ඒකට ඇලිච්ච ඒකට එකත් එක ඇදලා ගිය තැනම දුකයි කියලා එයා දන්නේ නැහැ. දැන් ඒක තමයි ගැඹුරුම අර්ථය. ඊළඟට ඒක නොදන්නකම හින්දා ඊළඟට දුකේ හට ගැනීම මේක හටගන්නේ මෙන්න මේ මගේ මේ ඇහෙන සද්දය දැනෙන බවක් කියලා ඇත්ත සිසරින් දැකලා දැකලා ඉන්නේ නැතුව මේක නැවත නැවත දෙයක් කරලා ගන්න හින්දා මේ දුක හටගන්නේ. අනේකයි දුකේ හට ගැනීම. ඒ කියන්නේ මේකට යම් පෙළඹවීමක් ආසාවක් තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ මේක දෙයක් කරලා ගන්න අන්න ඒක තමයි ඒක නොදන්නකම. මේ හින්දා නැවත නැවත මේ සද්දෙත් එක්ක ගහගෙන ගිහිල්ලා ඒක දෙයක් කරලම බාර ගන්නවා. ඒ කියන්නේ මේ සද්දය කියන දෙයක් තියෙනවා ඒ දේ මට ඇහෙනවා කියලා. මේක දැනුණු බවක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. දැනීම පාදක කරගෙන මනස තුල බෙදෙන දෙපැත්තක් කියලා මේක. මේ දෙපැත්ත ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා තමන්ගේ අත්දැකීමට සාපේක්ෂව ඇත්ත කතාව මොකද්ද? දැනෙන බව. අන් ඊළඟට ඊළඟ මේ දුක නැති වෙනවා කියලා දන්නේ නැහැ මේකට මේ තියෙන යොමු කිරීම නැති කරද්දී. මේක දෙයක් කරලා ගන්න හිතේ ආසාවක් තියෙනවා යොමු කරවීමක් තියෙනවා. මෙන්න මේක නැති විදිහ දුක නැති වෙනවා කියලා දන්නේ නැහැ. දුක නැති කරන මාර්ගය මේක හරියට තේරුම් අරගෙන මේක මේ අනුව සිල්වත් වෙලා හොඳ ජීවන උපායක් යොදාගෙන හරියාකට සංකල්ප මෙහෙවමින් සම්මා වායාමයේ සිද්ධ කරමින් සම්මා වායාම කරන්නේ මොකටද? නැවත නැවත සම්මා සතිය ගොඩනගා ගන්න. මේ අදාළ සිහි පැවැත්ම හරියට සිහි හදා ගන්න. ඇත්ත සිටින් දැකීමේ සිහියට ගන්න. මේක දෙයක් කරලා නොගන්න පුරුදු වෙන්න. අන්න මේ සම්මා සතිය ගොඩනගාගත්තු මේක මේ ආයාසයෙන් ගත්තු මේ අවබෝධය අනායාසයෙන් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. අන්න මේ සම්මා සමාධියෙන් අවසාන වෙන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගය නොදන්නකම. අන්න ඒ හින්දා මේ මගේ සද්දේ කනයි සාමිනාංශගේ සද්දේ ඇත්ත වශයෙන් ඉන්න මට ඇහෙනවා කියලා ගන්න. අනිතර මොකද ඊළඟට තියෙන්නේ? අවිද්‍යාව විඳ සකස් කිරීම තියෙනවා. සකස් වෙන්නේ මොකද්ද? ඇත්තටම ඔබට මේ මොහොතේ තියෙන්නේ මගේ සත්‍ය ඇහෙන බවක්, දැනෙන බවක්. වචනේ පරිසමප්ත අර්ථයෙන්ම දැනෙන බවක්. මේක හිත තව පොඩ්ඩක් විස්තර කරගත්තොත් කියන්න පුළුවන් දැනෙන බවක් කියන්නේ නැතුව දැන සිටීමක් කියන්නේ නැතුව කියන්න පුළුවන් මොන ඇහෙන බවක් කියලා. ඒකත් ඒ කියන්නේ ඇහෙන බව කියන එකත් විස්තර විග්‍රහ කර ගැනීම. මෙතන යටින්ම වැළුවත් තියෙන දැනෙන බවක් විතරයි. ඊට පස්සේ තමයි තේරුම් ගන්නේ මේක කණේ දැනීමක් කියලා. එතකොට ඊළඟට මේ මෙන්න මේ දැනෙන බව මමයි ලෝකයයි එහෙම නැත්නම් කණයි සත්‍යය ඇසයි රූපය කියලා දෙපැත්ත බෙදාගත්තු තැනම එතන වැටෙනවා කියන සකස් සංස්කාර සකස් කරගන්න. සකස් කරගත්තු තැනම සිද්ධ වෙන්නේ මොකද? අර මේ හැම ඩබල් එකක් හැම යෝඩුවක් අතරම තියෙන්නේ අර නාම රූප විඥාන කතාව කතන්දරේ. ඒකයි කියන්නේ ඒක මහා නිධානය කියලා. අන්න ඒකයි කිව්වේ ඒ දෙක අවබෝධ වෙද්දී විපස්සී බුදුරජාණන්සේ කියන්නේ ඒකයි මම විපස්සනා මාර්ගය හොයාගත්තා කියලා දුක නැති කරන. හොඳට හිතලා බලන්න කොච්චර ලොකු සිංහනාදයක්ද කියන්නේ. ඒ දෙක ගැන හිතද්දි කියන්නේ ඒ දෙක හම්බෙද්දී කියන්නේ මම විපස්සනා මාර්ගය අවබෝධ කරගත්තා කියලා. විශේෂ දර්ශනය අවබෝධ කරගත්තා කියලා. මේ නාම රූප විඥාන කරකැවීම මේ හැම ජෝඩුවක් අතරම තියෙන්නේ. එතකොට මේ අර විදිහට සකස් කරගන්නේදී සකස් කරගන්නේදී වෙන්නේ මොකද්ද? ඇසයි රූපයයි කනයි සත්‍යය කියලා විශේෂයෙන් දැනගන්නවා. එතන විඥානය කියන්නේ මොකද්ද විශේෂයෙන් දැන ගැනීම? දැනෙන බව විශේෂයෙන් දැනගන්නේ මොකක් කියලාද? ඇසයි රූපයයි කනයි සත්‍යයයි කියලා. එතකොට මෙන්න මේ දැන ගැනීම කියන්නේ මොකද්ද? නාම රූපයක්. නාම රූපයක් කියන්නේ මොකද? දැන් මගේ සත්‍ය දැන් සකස් කරගනිද්දී අවිද්‍යාව හින්දා කණයි සත්‍යය කියලා සකස් කරගන්නවා. ඒතර ඒ සකස් කරගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අත ඒ කියන්නේ කණේ සබ්ද නැමැති පිළිබිබුව නම් කරගන්නවා. නම් කරගැනීමේ ප්‍රාථමික අවස්ථාව ඔස්සේ මොකද අන්දේකට දෙයක් නම් කරගන්න කිව්වොත් එයා නම් කරගන්නේ ඕයි වේදනාවෙන් හඳුනා ගැනීම චේතනාවෙන් ඒ වගේම ස්පර්ශයෙන් ඒ වගේ අවධානය ස්මනසිකාරය උත්තරින් එහා එක් තමයිගේ මූලිකම ප්‍රාථමික අවස්ථාව දෙයක් නම් කරගන්න. එතකොට මේ කණයි සද්දය කියලා දෙපැත්ත බෙදෙද්දී ඒකෙන් මග පාදන්නේ මොකටද? නාම රූපයකට. ඒ කියන්නේ සද්දේ නම් කරගත්තා දෙයක් විදියට. අපි නැවත නාම රූපයෙන් සලායතන ගොඩනගෙන වෙනුවට
මට එතන ඒ කියන්නේ දෙයක් මගේ සත්‍යේ නම් කරගත්තා කියන තැනම සිද්ධ වෙන්නේ මොකද්ද? කණයි සත්‍යය කියලා නැවත බෙදා ගැනීමක්. ඒත් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඕනේ නම් කෙලින්ම ඒ විඥානීය කෘත්‍යයටම සමානයි සලායතන කියුවත්. කියන්නේ කණයි සත්‍යය සලායතන බෙදුණා. සෝත ආයතනේ බෙදුණා. කණයි සත්‍යය කියලා බෙදුණා. තේරුම් ගන්න පුළුවන්ද මේ කියන කතාව? ඒකයි පංච සම්පාදයත් පංච සම්පන්න ධර්මත් කියලා දෙකක් දේශනා කරන්න එක සංයුක්ත නිකාය අභිසමය සංයුත්ති සූත්‍රයක පටිච්ච සමුප්පාදංච වික්ඛවේ දේසි සමි පටිච්ච සම්පන්න ධම්මං කියලා සූත්‍රේ පටන් ගන්න එහෙම මම පටිච්ච සමුප්පාදය දේශනා කරන්න මහන්නේ පටිච්ච සමුප්පාද ධර්මත් එක්ක කියලා අන්න මෙන්න මේ මෙන්න මේ මෙතියරි එක මෙන්න මේ න්‍යාය මේ ඇතිකල්හි මේ වේ මේ හට ගැනීම මේ හට ගැනීම මේ නැතිකල්හි මේ නොවේ මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වේ කියන මෙන්න මේ න්‍යාය වැඩ කරන්නේ අර කියව කොටස් 12 ඇතුලේ අවිද්‍යා සංකාර විඥාන අනුපොන්න වෙච්ච කැතලේ එතකොට දැන් මගේ සත්‍ය පිළිබිබෝ දෙයක් නම් කර ගැනීම කියන්නේම කණයි සද්දය කියලා විශේෂ දැන ගැනීම. එහෙමත් නැත්නම් සලායතනයක්. සලායතන කියන්නේ කණයි සද්දයක් කණයි සද්දයක් පැනවීමක්. ඒකයි මේ මේ දෙකම අර ඔක්කොම පැත්තකට දාලා මේ දෙකට විශේෂ දැනක් දෙන්නේ එකයි. මහනිදාන සූත්‍රේ මේ ආනන්ද මහරතන් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා ඉන්නේ කාලේ. එතකොට කියනවා උන්වහන්සේ සෝතාපන්න ඉඳගෙන කියන්නේ ස්වාභාවිකවම මට මේ පරිසම්පදේ හරියට ලේසියෙන් වැටහෙනවා කියලා. කියන්නේ මාහේවං ආනන්ද කියලා. එහෙම කියන්නේ පානන්ද මේ පටිසෝපාදි බොහොම ගැඹුරුයි. උපත් මමත් මෙච්චර කලක් සංසාරයේ ආවේ මේක අවබෝධ නොවිච්ච හින්දා කියලා තමයි පටන් ගත්තේ මේ මහනිදානේ ආනන්ද අහගන්න මම මහනිදානේ දේශනා කරන්නම් කියලා දේශනා කරන්න පටන් ගත්තා. පටිසෝපාදි මහනිදානේ නාම රූපෙත් විඥානේ අතර තියෙන්නේ කියලා. එතකොට එතන කණයි සද්දය බෙදිචිසන එතන මොකද්ද ආයේ තියෙන්නේ? කණක් කියලා දෙකුත් පැනවිලා සද්දයක් කියලා දෙකුත් පැනවිලා ඒක දැනගන්න මම හෝ මගේ ආත්මය කියලා දේකුත් පැනෙලා ස්පර්ශයත් පැනෙලා එතන අන්න ආයෙ මතක තියාගන්න අන්න ඕකමයි හේතු ඕකමයි ප්‍රත්‍ය මොකටද අර ඉතිමස්පින් සති ඉතං හෝති කියන්නේ මේ ඇතිකල්හි මෙය වේ මේ ඇතිකල්හි එය වේ නෙමෙයි කියුවේ මේ ඇතිකල්හි මෙය වේ කියලා අන්න මොකද මේ එකම කොටස් ටිකක් මෙතන යන්නේ කයි මේ කියන්නේ එකම කාරණාව මෙතන දුවන්නේ ඒකයි කිව්වේ මේ ඇතිකල්හි මේම වේ කියලා මේ ඇතිකල්හි වෙන දෙයක් නෙමෙයි වෙන්නේ ඊළඟට ස්පර්ශය තියෙනවා කියලා කියන්නේ මොකද්ද එතන වේදනාව ඒ කියන්නේ දැන් ස්පර්ශයක් තුල මොනවාද තියෙන්නේ ස්පර්ශයක් කියන්නේ මොකද්ද නාම රූපයක් ඒ දැනුණු බවක් නේ එතන තියෙන්නේ මොකද්ද නාම රූප ඒ කියන්නේ එතනත් ඒ කියන්නේ ඒක ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා වේදනාව දෙයක් වෙන ගතිය වේදනාව දෙයක් වෙන එක තුලම තියෙනවා දැන් මගේ සද්දක ලිපහපහසුවෙන් පැහැදිලි කරගත්තොත් කණයි සද්දය එකතර ගන්න ආත්මය කියලා ගත්තොත් එන ඊළඟට ඒක මගේ සද්දෙට යම් සපතුකරහිත වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව ඇති වෙනොත් එක්කම ආසාව ඇති වෙනවා ඒ වේදනාව දිගින් දිගටම පවත් ගන්න ඒ කියන්නේ නවත් එක කඩා ගන්න නැතුව පවත් ගන්න එක දිගට මේක තේරුම් ගන්න ආසාවක් ඇති වෙලා තියෙනවා දැන් මනසේ මනෝ සම්පස්සජ තණ්හාවක්. ඒ කියන්නේ මනින් ධම්ම තණ්හා කියලා කියන්නේ. ඒ කියන්නේ සිතුවිලි වලට ආපු තණ්හාවක් තියෙනවා. මෙන්නත සද්දයට ආපු තණ්හාවක් තියෙනවා. මේ දෙක දෙකටම පවත් ගන්න කියලා. හැදෙන්නේ නැතුව ඉන්ටර්නෙට් එක බ්ලොක් වෙන්නේ නැතුව. එතකොට මේක ඒ කියන්නේ දැන් දිගින් දිගටම මේ දැනීමම දැන් එතකොට දැන් මේ වේදනාව කිව්වත් තණ්හාව කිව්වත් වේදනාව කියන්නේ වේදනාවක් දකින්නවා කියන්නේ තන තියෙන නාම රූපයක් නෙවෙයි තන දැනුණු බවක්. මොකද නාම රූපය තමයි වේදනාව තියෙන්නේ. ඊයකට ඒකට ආසාව ඇති වුණා කිව්වත් එතන තියෙන්නේ නාම රූපයක්. එතන ආසාව ඇති වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ චේතනාවට. චේතනාව කියන්නේ තේරුම් කියන්නේ අදහස් කර ගැනීමනේ. කියන්නේ තේරුම් ගැනීමනේ. අන්න ඒකයි කිව්වේ මේ හැම එකක් ඇතුළෙම තියෙන එකම සිද්ධාන්තය කියලා. යතිකල්හි මේවේ කියන. ත්‍රේක මේ තීරුම් ගන්න තීරුම් කරවන තමයි මෙච්චර දිග කියන්නේ ධර්ම කොටසක් කියලා කිව්වේ. මොකද බුදුරජාණන් වහන්සේ තීරුම් ගත්තේ මේක. මෙන්න මේ මහා නිදානේ තීරුම් ගත්තේ අන්න ඔය සිද්ධාන්ත 12 ඔස්සේ. මොකද දුකින් දුකට හේතුව හොයන්න පටන් ගත්ත ඒ විමර්ශනය අවසන් වෙන්නේ එදා වෙසප්පුර පොසන්ද කියන්නේ වෙසප්පුර අසර පසරසක දවසේ. වර්ණ මේ නාම රූපත් විඥානේ වටරෝම යම තීරුම් අරගෙන. එතකොට එතනින් ගියාට පස්සේ වේදනාව තණ්හාව එකට සද්දෙ දිගන පවතන ආසාව ඇති වෙදී මේ සද්දෙත් එක ග්‍රහණය වෙලා යනවා ඇදිලා යනවා මොකද කියන්නේ සද්දෙ දිගටම තියා ගන්න ඕනද කියලා එකට හිතේ යම් යොමු වීමක් ඇදියාවක් තියෙනවා
ක්‍රමයේ ඇතියාමත් එක්ක එයාට පැවැත්මක් සකස් වෙලා තියෙනවා ඇත්ත වශයෙන් තියෙන ලෝකයක ඇත්ත වශයෙන් තියෙන සත්‍යයක් ඇත්ත වශයෙන් ඉන්න මම අත්දකින්නවා කියලා. අනේ මේ ස්පර්ශයේ මේ භවයේ මේ පැවැත්ම තියෙද්දි ඉතින් මේ ජීවිතයේ මේ කයේ කර්මීය වෙදි තව තැනක මේ දැනීම කියලා පහළ වෙනවා. තව තැනක දැනීමක් පහළ වෙනවා. අනේ කයි කිව්වෙ මෙතන මේ භවෙන් භවට නාත්මයක් නෑ ආත්මයක් හොයාගන්න නෑ. කයේවත් වේදනාවේවත් හඳුනා ගැනීම තුළවත් ත්‍විලි තුළවත් පෙනෙන ඇහෙන දැනෙන හිතන ස්වභාවය තුළවත් ආත්මයක් නෑ. හැබැයි දුකක් තියෙනවා. ඒ කයි කිව්වෙ මේ දුක තමයි ලෝකෙ උත්තරීතරම සත්‍යය කියලා. එතකොට අන්න හැබැයි දේශනා කරනවා අවිජ්ජායත්වේ අශේෂ විරාග නිරෝධෝ. අපි කලින් මතක් කරත් මොකද්ද? තු කියන අර්ථය කියන්නේ අවිජ්ජායතු ඒව තමයි සම්ති වෙන්නේ අවිජ්ජායත්වේව කියලා. එතකොට තු කියන එකේ අර්ථයක් තියෙනවායි කිව්වා නමුත් කියන අදහසින්. හැබැයි දේශනා කරනවා නමුත් මේ දුක ස්කන්ධෙම හට ගන්නවා මේ විදිහට දෙයක් කරලා ගැනීමෙන්. හැබැයි නමුත් අවිද්‍යාව ගේම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංඛාරය නිරුද්ධ වෙලා යනවා විඥාන නිරුද්ධ වෙලා නාම රූප සලආයතන ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිලා දුක දුක ස්කන්ධෙම නැත්තරෙම නැති වෙලා යනවායි. වෙයි යම් තැනක මගේ සද දැන් ඇහෙtti මේක මේ දැනුණු බවක් නෙවෙයි අවිද්‍යාව නැති වෙච්ච තැන සකස් කිරීම නැහැ මේක දැනුණු බවක් බවම තේරෙනවා මේක දැනුණු බවක් වෙදි මම මෙතන බැන්නත් ලැජ්ජ කරත් අපහස කළත් ඇටි හැම එකක්ම දැනුණු බවක් විතරයි මං කොහොමද ගෙදරට මුණ දෙන්නේ කියලා හිතුණත් ඒක දැනුණු බවක් මනසට දැනුණු බවක් විතරයි උදෑම මුළු ලෝකෙම විසංයුක්ත වෙලා යාව කෙනෙක් කියලා කැඩි කැඩි කපලා දැම්මා එයාට දැනෙන හැම දැනීමක් එකම එයාගේ හිතින් වෙන් වෙලා ගිහිල්ලා මේ කියන එක තේරුම් ගන්න පුළුවන් යම් මට්ටමකට ප්‍රඥා කියන්නේ සමාධි ප්‍රඥා දියුණු මනසක් තියෙන කෙනෙක්ට ඉතින් අනිත් අය වෙනින් මට සමා වෙන්න මේක මෙහෙම දේශනා කරන්න වෙච්ච එක තුරු යම් තැනක මේක අවිද්‍යාව නිරුද්ධ වෙනවත් එක්කම සකස් කිරීම නැහැ සකස් කිරීම නැති වෙද්දි මේ ඇසයි රූපේ කණයි සද්දේ කියලා විශේෂයෙන් දැන ගැනීම නැහැ විශේෂයෙන් දැන ගැනීම නැති වෙද්දි බාහිර පිළිබිඹු නම් කර ගැනීම නැහැ බාහිර පිටිපිට නම් කරගෙන ඉන්න තියෙදි මේ ඇසයි රූප කන සද්ද කියලා සලආයතන පිළිබිඹුත් නැහැ ස්පර්ශයක් පැනවීමකුත් නැහැ මොකද දැනුණු බවක් කියන්නේ මේ ඔක්කොම නිරුත් වෙලා යනවා අන්න ඒකයි අද කතා කරපු ගාථාවේ තීරම කොහෙද මේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කියන්නේ මේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන තැනයි මෙන්න මේ සතර මහා ධාතු මේ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කියලා මේ දියවැල් ඔක්කොම නවතින්නේ කියලා මේ වටේ කර කැවෙන එක නවතින්නේ කියලා මෙන්න මේ නාම රූපයක් කියන්නේ බාහිර පිළිබිඹු නම් කරගෙන බාහිර පිළිබිඹු නම් කර ගැනීම දෙයක් නොවන තැන ඒක පතිත්ිත නොවන තැන සිද්ධ වෙන්නේ මොකද්ද අවිද්‍යාවගේම නිරෝධය අවිද්‍යාව නිරෝධ වෙන්නේ කොහොමද අවිද්‍යාවට යොමු කරන ගතිය නැතිවීමෙන් යොමු කරන ගතිය නැතිවීමෙන් සිද්ධ වෙන්නේ ඔබ හොඳට මේ මොහොත හරියටම අත්දකින්න මොකද මේ ලෝකෙත් ಜಾති දෙකක් තියෙනවා ඒ තමයි සකස් කරපු දේවල් සහ සකස් නොකරපු දේවල්. මේ සංකතය අසංකතය. සංකතය කියලා කියන්නේ මොකද්ද? ඔබ ඇස කිව්වත්, කන කිව්වත්, රූප කිව්වත්, විත්‍ය කිව්වත්, සද්ද කිව්වත්, ස්වාමිනහන්සේ කිව්වත්, සත්තුවත්ත කිව්වත්, කාන්තාවක්, පුරුෂයෙක්, ස්ත්‍රියක්, දරුවෙක්, මගේ ළමයා කිව්වත්, මගේ අම්මා තාත්තා කිව්වත්, පන්සල කිව්වත්, ඒ හැම දෙයක්ම සකස් කර ගැනීම. ඒ මනසට ආපු සිතුවිල්ල ඒක දැනුණු බවක් විතර. හැබැයි ඇත්ත වශයෙන් තියනවා කියලා හිතා ගැනීම සකස් කර ගැනීම මේ හැම එකක් තුරම තියෙන්නේ. සකස් නොකර ගැනීම මොකද්ද? සකස් නොකර ගැනීම මුත්‍යනවා. ඒ තමයි නිවියාම. එතෙන් ඔබට පන්සල හෝ මගේ දරුවා හෝ මොකක් කියන එකක් දැනෙනවා. දැනෙද්දී සිහිය බලවත් කරලා ඒ කියන්නේ වීර්ය බලවත් කරලා සිහිය බලවත් කරනවා කොහොමද? ඒක ඇත්තටම බලද්දී අර දැනුණු බවක් විතරයි තියෙන්නේ. අනේ දැනුණු බවක් විතරක් තියෙන තැන මොකද්ද එතන අනිතර වෙලා තියෙන්නේ? නිවියාමක්. සකස් නොකරන තැන තියෙන නිවන කියලා ඒකයි දේශනා කරන්නේ. අසංකත ධාතුව කියලා නිවන කියලා. ඒක මම එදා කාලේ ඉඳලා කියන්නේ මේ මොනවාද සංකල්ප තුල කිරෙවෙච්ච ලෝකයා සංකල්ප තුලම නිවන හොයනවා. මේ සංකල්ප නැති වෙච්ච තැනමයි නිවන තියෙන්නේ. සංකල්ප නැති තැන නිවන තියෙන්නේ. සකස් කිරීම නැති කරපු තැන. ඒකයි කියුවේ මේ නිවනේ අර්ථකථනය. ඒතං සත්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතු. සබ්බෝපදීපටි නිසක්කෝ තන්නකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බා. මේ මශාන්තයි මේ ප්‍රණීතයි එනම් ඉතිසියු සකස් කරගෙන ඉන්න සංසිතියා ඉත
හිත දේවල් කියලා අරන් තියෙන රූප ශබ්ද මේ කය ඒ වගේම වේදනා හඳුනා ගැනීම හිතේ පියවන ගතිය පිරෙනහින දැනෙන හිතන ස්වභාවය මේ පංචස්කන්ධය අතහැර දැමීම ඒ වගේම මේ ආශාවෙන් ආශා කරන ගතිය ක්ෂය කර දැමීම ඒ වගේම නුවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ මේ මමයි ලෝකය කියන පැවැත්ම නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය මේකම තමයි ලෝකය හැමදාට ශාන්ත වෙන්නේ ප්‍රණීත වෙන්නේ අපි ඊළඟ පාඩ කති කවතර භාජනය කරමු ඊළඟට අර උන්වහන්සේ දේශනා කරා කියන්නේ හොයාගත්තයි කියන මේ පංචස්කන්ධය මෙන්න රූපේ හට ගැනීම මෙන්න මේ රූපේ නැතිවීම කියලා මේක කොහොමද කරන්නේ කියලා දැනට මම ඔන්න කෙටියෙන් කියන්න ඔතන අපි ඔය පංචස්කන්ධ භාවනාවත් අපි කරන්න හදන අපි බහුතරයක් කියන්නේ දෙයක් කරලා අරගෙන මේවා ඒ උනාට මට එකෙන් තේරිච්ච දේ නම් සූත්‍ර දේශනාවලි මේ රූපය මෙන්න රූපය මෙන්න බලනවා මෙන්න කය දෙයක් කියලා අරගෙන බලනවා මෙන්න රූපය කියලා අර රූපය හට ගැනීම රූපය කය දෙයක් වෙන්නේ මොකක් වුණාමද කයයි කියලා හිතට මැවෙන රූප සංඥාව දැනුණු බවක් විතරයි හැබැයි ඔන්න කයයි මමයි කියලා දෙපැත්ත බාරගත්තු තැන කියන්නේ මේ සතර මහා ධාතු දෙයක් කරලා බාරගත්තු තැන ඔන්න මරත රූපය දෙයක් වෙලා තියෙනවා එතකොට ඉකනේ අන්න මේ දෙයක් මේක මේ කියන්නේ හිතයි මනසයි අරමු කියන්නේ හිතය සිතුවිලි කියලා හෝ කයයි පහසයි කියලා හෝ ඇසයි රූපය කියලා හෝ මේ දෙපැත්ත බෙදාගත්තු තැනයි මේ කය රූපය කියලා දෙයක් මත වෙන්නේ එකට රූපේ නැතිවීම මොකද මේක දෙයක් කරලාගත්තු මඤ්ඤණා නැති කිරීමෙන් රූප පිළිපද රූපේ පිළිපද හැකීම නිරුද්ධ වෙලා යනවා වේදනාවත් එහෙමයි මඤ්ඤණාව හින්දාම ඇති වෙනවා දෙයක් කරලා ගන්න හින්දාම වේදනාව දෙයක් වෙනවා දැන් හිතට දැනෙන දුක් වේදනාවක් දුක් වේදනාවේ හේතුව මොකද්ද හට ගැනීම මොකද්ද ඊ වේදනාව දැනීමක් දැනන බවක් කියලා ගන්න නැතුව දැනීම වේදනාවසයි ඒක දැනන මම බෙදා ගැනීම කියන්නේ ස්පර්ශය එතන තියෙන්නේ එකට ඒක දෙයක් එක මේ විතර දෙපැත්ත බෙදා නොගැනීම වේදනාව කියන එකට පැනවීමක් ලැබෙන්නේ නැතුව යනවා අඳුනා ගැනීමත් එහෙමයි සකස් කර ගැනීමත් එහෙමයි ගැඹුරුම තැන මේ දැනීමත් එහෙමයි මේ දැනීම ඔන්න මගේ සද්ද දැනෙනවා සද්ද දැනෙද්දී ඒක තේරුම් ගන්නවා මේක නිකන් දැනීමක් මේක දැනීමට හේතුවක් තියෙනවා හේතුව තමයි මේ බාහිර පිළිබිඹුව නම් කරගත්තු හින්දා ඒ කියන්නේ තමයි ඒක දෙයක් දැනීම දෙයක් උනේ හැබැයි මේක බාහිර පිළිබිඹු නම් කර ගැනීමක් කියලා දැනෙන්නේ මේ දැනීම දෙයක් වෙච්ච ගතිය කියන්නේ මගේ සද්දයයි එකහන මමයි වෙච්ච ගතිය නැතිලා යනවා අන්න විඥානය හට ගැනීම විඥාන නැතිවීම කියලා මේ මොහොතේ මේ මඤ්ඤණව නැති කරන විදිය ගැන යට තේරුම් ගන්න පුළුවන් යෝකේ මඤ්ඤණ ගැන කටහරි අවබෝධ කර ගන්න ඕන අපේ හිත මේ 24 ආකාරයකට දේවල් මඤ්ඤණ කරන බව මජ්ක්‍ධිම නිකාය පළවෙනි සූත්‍රයේ වෙච්චි මූලපරයයි සූත්‍ර විස්තර කරනවා නිකන් ධර්මයේ හෝඩිය වගේ අපේ කලින් කරපු දේශනා මාලාවක් තියෙනවා කෙනෙක්ට හොයාගෙන අහන්න පුළුවන් හොඳයි දැනට තවත් ඉන්නම් හැර හැම දිනාටම නිවන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු